ඔව් හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. එතකොට ඔයගොල්ලෝ කිව්වා හරි බල්කිරෝ ක්ලැක්සල් පොසිෂන් කියලා දාලා තියෙනවා. හරි හරි කාට හරි පුළුවන් ද ආන්සර්ස් ටික ෂෙයා කරන්න? ඔව් කාට හරි පුළුවන් ද ආන්සර්ස් ටික ෂෙයා කරන්න? ෂෙයා කරන්න අවස්ථාවක් දෙන්න. හරි කමන්න ෂෙයා කරන්න ඕනේ මම ආන්සර්ස් දෙක ලියන්නම් මොකද දව වෙලා යන්න ඕනේ නැති හින්දා. ඊතරම ඔයාලට දුන්න ස්ට්‍රක්චර් එක තමයි මෙන්න වලන පේමැති තලයෙන් උඩ එකක් තියෙනවා තලයෙන් යට එකක් තියෙනවා මට මතක මං තලයෙන් යට දුන්නේ CH3 group එක තලයෙන් උඩට දුන්නේ DR එක ඔව් ඒක තමයි ඉතින් එතකොට ඉක්මනට මං අඳින්නම් ඇත්තටම එදා මම ඔයගලන්ට කියලා දෙන්න ඒ කියන්නේ දෙවෙනි වීඩියෝ එකේ අර ඉන්ටර්වල් එකෙන් පස්සේ කොටසේ ඔයගලන්ට කෙටි ක්‍රමයක් මං කියලා දුන්නා මේක අඳින හැබැයි ඇත්තටම ඊට වඩා කෙටි ක්‍රමයක් තියෙනවා एक मेहम ओगोलो वीडियो को बलबंड एक्साम अनिवार्य जनगण सैक्ल व्यूहे व्यूहे अदीन की आने का तव कटिक मेहम मेहमान मेहमंद इट पास समान रेखा मैंने मे विधि मेकंद गैप मेतन अडवे विधि मेकट पड़ा कटिक ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙන්න මේ හරිය වගේ පොයින්ට් එකක් තියාගෙන හිතෙන් මවාගෙන මෙන්න මෙහෙම ගන්නවා මෙහෙම ගන්න ආ මෙහෙම යවනවා අනිත් පැත්තට මේ විදිහට ගන්න ඉතින් ඇත්තටම මම කියන්නේ එදායකට වඩා මේක ගන්න ලේසියෙන් තේරෙන දුන්න කෙටි කරක් විදිහට තේරෙයි හරි ඊට පස්සේ සාමාන්‍ය විදිහට අපි කරන්නේ එක තැනකින් පටන් අරන් ඇක්සියල් විදිහට දාගෙන යනවා ඇක්සියල් एक्सएल सेट के दान ना एक आप कह रहे का मैं विधि ऐटा अरे इधर सोकरण मत गति मैं तमाई अपे ताले या ताले एम पल्ले हटे का उड़े टेका अबे ऐसा माय अभी क्या ना इक्वेटोरियल टिकर इधर पास से ඔබලන්ට පේනවා මෙතන BR කෙනෙක් තලයෙන් උඩින් ඉතින් කැමති තැනක් ගන්න කැමති තැනක් මේ ඕනෙම තැනක් ගන්න පුළුවන්. ඔය ඉතින් මම ලේසි වෙන්න මං ගන්නම් මෙතන ඔබලන්ට බ්‍රෝමින් එක තලයෙන් උඩ බ්‍රෝමින්. ඊළඟට පේනවා ඊළඟට බන්ධනයක් ඇරලා CH3. ඉතින් ප්‍රශ්නයක් නෑ ඔබලන්ට මේක මේ පැත්තෙන් අඳින්නත් පුළුවන් මේ පැත්තෙන් අඳින්නත් පුළුවන්. හැබැයි වැදගත්ම දේ තමයි බන්ධනයක් ඇරලා. එහෙනම් මෙතනින් පටන් ගන්නවා. එයා තියෙන්නේ තලයෙන් පල්ලෙහා. ඉතින් තලයෙන් පල්ලෙහා කියන්නේ මෙන්න මේක නෙමෙයි තලයෙන් පල්ලෙහා කියන්නේ මෙන්න මේක මේක ඉතින් එහෙනම් මෙතන තමයි CH3 එක එන්නේ මේ තමයි එක ස්ට්‍රක්චර් එක ඉතින් එහෙම නැත්තම් මෙතෙන් එතකොට දැන් ඔයගොල්ලෝ කොයි වෙලාවකවත් මතක තියාගන්න එපා තලයෙන් උඩ කට්ටි ඇක්සියල් වෙන්න ඕනේ තලයෙන් යට කට්ටි ඉක්වටෝරියල් වෙන්න ඕනේ එහෙම කතාවක් නැහැ එහෙම කිසිම කතාවක් ඇත්තටම නැහැ
මේක දිහා බලලා ඔයගලන්ට පේන්නේ මේ ස්ට්‍රක්චර් එකේ ඇක්සියල් තලයෙන් උඩටත් ඉන්නවා යටටත් ඉන්නවා නේ මාරුවේ මාරුවට යනවා ඉක්වඩෝරියලුත් එහෙම තමයි. ඉතින් හරි දැන් අපි බලමු මෙයාගේ අනිත් ස්ට්‍රක්චර් ගැන ඉන්නේ කොහොමද කියලා. ඉතින් කන්ෆර්මේෂන් එකේ ඉඳ මේක මේ වගේ ඊතලකින් අපි අනිවාර්යෙන් නේද ඊතලකින් පෙන්වන්න ඕනේ. දැන් ඔන්න මම අඳිනවා අනිත් ව්‍යුහය. අපි මේක අඳින්න පටන් ගත්තේ ඔයගලන්ට මතක ඇති මෙන්න මෙතන ඉඳන් පටන් ගත්තේ නේ. ඒ කියන්නේ සමාන්තර එක අදින් පොඩ්ඩක් පරතරෙන් අඳින මේ අඳින මේක පල්ලෙහෙන් අඳගත්තේ. අපි දැන් අඳිනවා ඒක ඒ විදිහටම අනිත් පැත්තට. ඒ කියන්නේ පල්ලෙහා එක්ක යන ඇඳලා අරයව අඳිනවා ටිකක් මේ හරියි. හරි ඉතින් දැන් ඇත්තටම මේකෙදි වෙන්නේ මේ ස්ට්‍රක්චර්ස් වලදී වෙන්නේ මේක මේ පැත්තට යනවා. ඒ වගේම මේක පල්ලෙහාට එනවා. ඒක දකින්නේ දැන් ස්ටාර් ට්විස්ට් වෙනවා. මේ පැත්ත උඩට යනවා මේ වෙත පල්ලෙහාට එද්දි මේ පැත්ත පල්ලෙහාට එද්දි මෙතන මොකද වෙන්නේ? ඉතින් අරයා උඩට ගියා අරයා පල්ලෙහාට ගියා. මම හිතන්නේ මේ ක්‍රමයේ ඇත්තටම ලේසි කලින් එකට වඩා ඕගොල්ලන්ට අඳින්න. හැබැයි මෙතනදී ඕගොල්ලෝ දැන් කල්පනාකාරී වෙන්න ඕනේ කොහොමද අපි ස්ට්‍රක්චර්ස් ටික ගන්න කියන එක. ඒ කියන්නේ මේ දැන් මෙතනදී අර මුල් එක දින්නම් කැමැත්තෙන් ඕගොල්ලන්ට උඩට පටන් අරන් උඩට පල්ලෙහාට උඩට පල්ලෙහාට ගිහලා ඇක්සෙල් ටික ඇඳලා ඊට පස්සේ ඉක්වඩෝරියල් එක දාන්න පුළුවන්. හැබැයි මෙතන ඕගලන්ට එහෙම දාන්න බෑ. මෙතන ඕගල එක පොයින්ට් එකක් පැහැදිලිවම ගන්න ඕනේ. හරි. මම ලේසි වෙන්නේ ඇත්තටම මෙයා මේ බ්‍රෝමින් එකම ගන්නම්. හරි. ඕගලන්ට පේනවා මේ බ්‍රෝමින්. දැන් එතකොට මේ බ්‍රෝමින් හරි මම මෙතන ස්ටාර් මාක් එකක් දාන්නම්. මේ බ්‍රෝමින් දැන් තියෙන්නේ කොතනද? ඉතින් හොඳට බලන්න මේ කොටස ඉස්සරහට ගිහාම මෙයා අනිවාර්යෙන් එනවා මෙන්න මෙතෙන්ද. මෙයා දැන් ඉන්නේ මෙන්න මෙතන. පොඩ්ඩක් බලන්න අන්නේ ඒක තේරුණාද කියලා හරියටම. මොකද එක්සෑම් එකේ ඔයගලන් ස්ටේ කැන්සල් එක දැනගන්න ඕනේ. පොඩ්ඩක් බලන්න. ඔයගලන් අහන්න පුළුවන් ඒ කොටස තේරුණා නම් හරියටම. මේ බ්‍රෝමීන් දැන් ඉන්නේ මෙතන නම් ඔයගල පොඩ්ඩක් මට chat එකට දාන්න clear කියලා. නැත්නම් අහන්න ප්‍රශ්නේ අනිවාර්යෙන්. මොකද ඔක කොහොමද අඳින්නේ? ඒ බොහෝ විට මට හරියටම කියන්න බැහැ දැන් එනවද නැද්ද කියලා. බොහෝ විට අඳින්නේ ඒ. එකයි කියලා දෙන්නම්. දැන් ඔයගොල්ලෝ එක ස්ට්‍රක්චර් එකකින් අනිත් ස්ට්‍රක්චර් එක අඳිද්දී හරි එක ස්ට්‍රක්චර් එකකින් අනිත් ස්ට්‍රක්චර් එක අඳිද්දී ඇත්තටම වෙන්නේ මේකයි. මේකේ දැන් මේක අනිවාර්යෙන් කොහෙද ලියාගත්තත් තමන්නේ ඔයගොල්ලෝ මේ ස්ට්‍රක්චර් එකකින් අනිත් ස්ට්‍රක්චර් එකට එද්දී මෙයාගේ ඇක්සියල් තියෙන ටික මෙයාගේ ඉක්වටෝරියල් වෙනවා. මෙයාගේ ඉක්වටෝරියල් තියෙන ටික මෙයාගේ ඇක්සියල් වෙනවා. හරි. හැබැයි හැබැයි මෙයාගේ තලයෙන් දැන් මේ අපි ගත්තොත් මේ හැම එකටම මෙහෙම තලයක් ගත්තොත් මෙයාගේ තලයෙන් උඩ ඉන්න කට්ටිය තලයෙන් උඩමයි. දැන් බලන්න පේනවා ඇති ඇක්සියල් තලයෙන් උඩ ඉන්න මායි තලයෙන් මේ මෙතන තලයෙන් මේ තලයෙන් උඩ ඉන්න ඇක්සියල්. ඉතින් හැම වෙලෙම ඔයගොල්ලෝ මේ සංന്യാස දෙක පුඩු සංന്യാස දෙකේ එකක ඇක්සියල් කට්ටිය අනික ඉක්වටෝරියල් වෙනවා. ඒක අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ. හැබැයි තලයෙන් උඩම තමයි. දැන් මෙන්න මේ ඒතර ඔයගොල්ලෝ දැන් එක ස්ට්‍රක්චර් එකක් සාමාන්‍ය වෙන මුලින් මේක නිල් පාටට ගැන්දා ඊට පස්සේ ඔයගොල්ලෝ ඇක්සියල් ටික උඩට මාරු කළා ඊළඟට ඉක්වටෝරියල් ටික දැම්මා ඊට පස්සේ කැමති තැනකින් BR එක දාගත්තා තලයෙන් උඩ හින මෙතන තදේරෙන් පෙන්නන්නේ තලයෙන් උඩ කියන එකට above the plane කියන එක. පල්ලෙහා කියන්නේ අඩියර කියන්නේ තලයෙන් පල්ලෙහා below the plane කියන එක. ඊට පස්සේ ඔයගොල්ලෝ තලයෙන් උඩ ඔන්න මම මෙතන කැමති තැනකින් දාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඕනි තැනකින් දාගන්න පුළුවන් BR එක හරි CH එක හරි මුලින් මම මුලින් BR එක තලෙන් උඩ එක තලෙන් උඩ දාගත්තා. ඊට පස්සේ ඔයාලට පේනවා ඒ ළඟම එතන තමයි ආයේ තියෙන්නේ. ඉතින් එතන ඒක මෙතන වෙන්න පුළුවන් මෙතන වෙන්නත් පුළුවන් ඈ. මොකද මේ තැන් දෙකෙන් කැමති එකක්. ඒක ප්‍රශ්නයක් නැහැ එක්සෑම් එකේදී. මොකද මේ ස්ට්‍රක්චර්ස් මෙහෙම ස්ථාවරව තියෙන ස්ට්‍රක්චර් තමයි හැම වෙලෙම කැරකී කැරකී රොටේට් වෙවි තියෙනවා. එකම දේ වෙන්නේ මේවා කැඩිලා ආයේ සම්බන්ධ වෙන්නේ නැහැ. රොටේට් වෙවි හැම වෙලෙම සරණ වෙවි තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ස්පෙක්ට්‍රොස්කෝපි ලෙවල් 5 වලදී ලබන අවුරුද්ද කළොත් එහෙම කන්සෙප්ට් වල නේද? කන්සෙප්ට් වල ලොකු සබ්ජෙක්ට් එකක්. කන්සෙප්ට් අයියාගේ කියන සබ්ජෙක්ට් එක. ඉතින් ඒකේ සයිකලොජික්ෂන් නම් ඉන්නේ. ඒනට අණුවල චලනය ගැන තව තව ගොඩක් දේවල් සාමාන්‍යයෙන් අපි සාකච්ඡා කරනවා. හරි. ඉතින් දැන් ඔයගොල්ලෝ මේ ස්ට්‍රක්චර් එකෙන් අනිත් සංന്യാසය අනිත් චා කන්ෆර්මේෂන් එක අඳිද්දී ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕනේ එක තැනක් මුලින්ම එක පොයින්ට් එකක් පටන් ගන්න ඕනේ. කැමති තැනකින් දාගන්න බෑ. හරි. කැමති තැනකින් දාගන්න බෑ. ඒතර ඔයගොල්ලෝ මම එක පොයින්ට් එකක් දැන් මම මෙන්න මෙතන ඔයගලන්ට කිව්වා මම මේ බ්‍රෝමින් එක
තදපාඩ කරගෙන දැන් ඕගොල්ලෝ බලන්නනේ මේ බ්‍රෝමීන් මේ ස්ට්‍රක්චර් එක තුල තියෙන්නේ කොතනද දැන් උදේ වෙන 1 2 3 4 5 6 කැයි 6ක් තියෙනවා මේ 6න් කොහෙද බ්‍රෝමීන් එක ඉන්නේ කියලා ඕගොල්ලෝ අවබෝධ කරගන්න ඕනේ ඉතින් ඕගොල්ලෝ කල්පනාවෙන් බැලුවොත් වෙයි දැන් මේක වෙන්නේ මේ කෑල්ල උඩට යනවා එතකොට මේක පල්ලෙහාට එනවා ඉතින් මෙයා උඩට යද්දී දැන් මේ මෙතන තියෙන්නේ මෙයා එහෙනම් ब्रोमीन ने रोस पाट पहने ब्रोमीन ने कहती है दें मेन मेतन अरे एक अवबोध करवबोध कर दी ए पॉइंट क्लियर क्लियर ने कि कटे को हरिटम बल क्लियर गेल एक महलती है मैं चेक इनफर्मेशन नंबर्स कर दी ब्रोमीन दियला साइकोलॉजी नामकरण ब्रोमीन एग्जाम उड़कला नमक देय अंक हेमेंता मिथन नमक देय इक मेम दाणला दाने पीली सामान्य प्रमुख तेनाली प्रयोरीटी गुतना ब्रोमीन तम सामान्यो मैं मिथन विना फंक्षनल ग्रूप संबंध नींद खाली क्लियर कटे मम्मी मिथन क्लियर की बांडो सैमसंग गैलेक्सी जे वन क्लियर ने दादी बांड मल्ल होना हर दाने अनुराधा दिब मैं पेहदली अति की पेहदली देख हर ने हर वीडियो मन दाण उदय डबल अत्र दस खड़ी दस मेक अदर अलुत्रीन मेक अंदे मेक अंदर अंदर ओके अब ओडना मे अनीत्रीन पुलवा मे प्रश्न इधन अनीत्रे बलागंड हर इट पश्चिना इतकोट हर दी ब्रोमीन दी हर मे आले मे आना मे एक्सीएल एक्सीएल तले उड़मे हर एक्सीएल तले याद मेतन को मेन मे विधि ब्रोमीन इन्ने दें ब्रोमीन इन्ने मिन्न मेतन एक क्लियर है यदि मैं एक्सीएल के आने आने तक ना इकट्ठा हो रही है अतरे में मैं तमाई मैं इन्ने बांडे को क्लियर है क्या क्लियर ना अभी तो चटकर दांड वाला क्लियर किया ना හරි ඕකේ කියලා දාලා තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න එතන මම හිතනවා ක්ලියර් ඇති කියලා හරි හරි හොඳයි अनिवार्यूट मिथन मिथन गुड़ मिथन गंडा मिथन की आने मेके अनिवार्य मिथन सामने मिथन मिन्न मिथन उदय तल पल्ले मंगीतवा मेकअपू तले की तल पल्ले हेतम इन इतनी मिथन तल पल्ले हेतम इन इतनी मे एक्सीएल
එක කන්ෆර්මේෂන් එක එක්සෙල් කට්ටිය අනිත් එක ඉක්වටෝරියල් වෙනවා හැබැයි තලය එහෙමමයි තලයෙන් පල්ලෙහාම තමයි එහෙනම් මම හිතනවා ඉතාලම පැහැදිලි CH3 කියන්නේ මෙතෙන්ද ඉතින් ඇත්තටම මොකද්ද ගොඩක් ස්ටේබල් මේක මෙන්න මේක මොකද ඔයගලන්ට පේනවා ඒකේ දෙන්නම ඉක්වටෝරියල් වෙලා තියෙන්නේ එතකොට මොකද ඇක්සියල් වුණාම කේස් එක මොකද්ද ඇක්සියල් වුණාම ප්‍රශ්නේ තමයි හරි දැන් ඇක්සියල් වුණාම ප්‍රශ්නේ මෙන්න මේ ඇක්සියල් කැටි වලට පේනවා මෙතන මෙතන හා මෙතන අපි මෙයා එක කියලා ගත්තොත් 2 3 මෙයා එක කිව්වොත් 2 3 මෙන්න මේගොල්ලෝ අර කෙලින් අතර ඉන්නේ කෙලින් අතර මේ විදිහට බල බල ඉන්නේ කියන එක අදහා එතන මෙන්න මේ විකර්ෂණය තියෙනවා මෙතන අපි කියනවා 1 3 ඉන්ටරැක්ෂන් කියලා ඉතින් මේ ඇක්සියල් ප්‍රශ්න එකේ මේක උඩටත් තියෙනවා බ්‍රෝමින්ඩත් තියෙනවා ඒක මොගලන්ට කල්පනාවෙන් බැලුවොත් ඔයගලන්ට පේයි මේක අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ කල්පනාවෙන් මේ පල්ලෙහා CH3 ටත් මේ පල්ලෙහා ගෲප් තුන අතර පල්ලෙහා පැත්තෙන් එක තියෙනවා ඉතින් 1 3 ඉන්ටරැක්ෂන් දෙපැත්තෙම තියෙනවා මේ ස්ට්‍රක්චර් එකට මේ මේ ස්ට්‍රක්චර් එකට ඒක නැහැ හරි මොකද මෙයාට හයිඩ්‍රජන් තමයි ඇක්සියල් වෙලා තියෙන්නේ ඉක්වටෝරියල් කියන්නේ නේද බෙන්සින් මේ සයිකලොක්සෙන් තලෙන් ඈතට ගිහිලා මෙයා තමයි එතකොට ගොඩක් ස්ටේබල් මම හිතනවා ඒක ක්ලියර් ඇති කියලා කියලා නැත්තම් පොඩ්ඩක් කියන්න ප්‍රශ්නය කරලා තිනවා අය CH3 එකයි BR එකයි පොසිෂන් දෙකකට ආව බල්ක් ගෲප් එක වෙන්නේ BR ද CH3 ද එතන නම් මට සාමාන්‍ය මට මතක විදිහට නම් බ්‍රෝමීන් මොකද හයිඩ්‍රජන් කියන්නේ ඉතින් එක CH3 ගෲප් එක ටෙට්‍රහයිඩ්‍රල් ගිහිදලා තිබ්බට බ්‍රෝමීන් එකේ පරමාණුවත් එක්ක මම හිතන්නේ ब्रोमीन ने कहा था विशाल है तेरे बाल के रूप का वैन है ब्रोमीन मटा हरी तो मैं कहा कि अंदर है सीएचसी की हितिला तीन है भाई इधर हाइड्रोजन पॉडी ही ना मटा हितना ब्रोमीन था मैं बाल के रूप का किया ला पोजीशन देख कर टाव तो वहाँ हितने पोते हैं एग्जांपल है ओगलन तीबा पट्टा के को पट्टा बालन देख මම හිතන මේ කොටස ඇත්තටම හොඳටම ඇති අපි දැන් එහෙනම් ඉක්මනට ඉස්සරහට යම් මෙකනිසම් වලට යම් හරි reaction mechanism ඉතින් මේක ගත්තාම අනිවාර්යෙන් ඕගොල්ලන්ට දැන් අපි ඔයගොල්ලන්ගේ දෙවෙනි ප්‍රශ්නේ නේ දෙවෙනි ප්‍රශ්නේ දැන් අලුත් සිලබස් එකකට එන දෙවෙනි ප්‍රශ්නේ පරණාගෙත් දෙවෙනි ප්‍රශ්නේ බොහෝ දෙවෙනි ප්‍රශ්නේ ඉතින් මේකේ reaction mechanism ප්‍රධාන වශයෙන්ද reaction mechanism එකක් කිව්වහම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා හරි දැනගන්න දේවල් කීපයක් තියෙනවා ඉතින් एक मुलिम सरल रियाक्षन प्रधान विषय हतरक साक्षा करना मेतम अभी दिया टाइप हतरने
substitution reactions ne hema thang api kiyenawa adesha pratikriya ඉතින් එතකොට මොකද්ද වෙන්නේ ඔයගලන්ට පේනවා ආරම්භක බිඳුවෙන් එක්කෙනෙක් කෙලින්ම ගැලවිලා ගිහිල්ලා අනිත් එක්කෙනා සම්බන්ධ වෙනවා නේද? ඒතකොට මෙයා අපිට පේනවා ඉනිෂියල් මොලිකියුල් එකෙන් එක්කෙනෙක් මිස් වෙලා අනිත් එක එයා සම්බන්ධ වෙලා. චුට්ටක් ඉන්න. हेलो मेहम मे अरे मटोल पोडक् विनाडी दहा पोडक् देंड मुगद मे अरे लेवल थ्री वाले प्राक्टिकल अत्र मेदमें क्लियर होने मे पोडक् सर कथा सरदे मे मुगद इलेक्ट्रो पोटेंशियल पड़ी प्रश्न हो गया ऐ थिंक मम्म दें पड़ी वीडियो इक्मेंट मेकन होमेंड सर नैक्स्ट कल मैं इक्मेंट पड़ी वीडियो कल विनाडी दहा पोडक इंडा प्रश्न विनाडी दहा पहलवाई मीडिया प्रश्न एग्जाम पोडक ओके पोडक।
අරට හරි අපිට දැන් සමාන විදිහට වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි. හරි එතකොට සබ්ස්ටිටියුෂන් හරි කට්ටි මෙන්න නේද පොඩ්ඩක් රේස් හෑන්ඩ් කළාම පොඩ්ඩක් පෙන්වන්න මේ මේ ඔගොල්ලෝ පටන් ගන්න යන්නේ දැන් හරි එතකොට මෙහෙමයි දැන් හරි 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 රේස් හෑන්ඩ් හරි එතකොට මෙහෙමයි එක්සෑම් එකේ ඕගොල්ලන්ට බොහොමිට දෙන්නේ හරි බොහොමිට දෙන්නේ SN1 SN2 එහෙම නැත්නම් E1 E2 රියැක්ෂන් ටික නේ ඒ දෙක ඉතින් ඒ හින්දා ඒක පොඩ්ඩක් හරියට ක්ලියර් කරගන්න ඉතින් අපි ඒක තමයි බලන්න යන්නේ ඉතින් ඒගොල්ලෝ ඕල මුලින්ම ඕන නම් මෙහෙමයි මුලින්ම ඉතින් SN1 කියන්න කලින් මට මුලින්ම ඔයගොල්ලෝ කියන්න මේ තමයි මෙන්න මේ ගැන ඇත්තටම දලා අයිඩියා එක ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕනේ මොකද ඇත්තටම දැන් ලෙවල් 4 වල ප්‍රශ්න කියන්නේ මේ ලේසි ප්‍රශ්නයක් නෙමෙයි ඔයගලන්ට එකපාරම කරන්න පුළුවන් කරන්න හම්බෙන ලේසියෙන් කරන්න හම්බෙන මේ ප්‍රශ්නකුත් නෙමෙයි මගේ වොයිස් එක ඔයගලන්ට ක්ලියර්ද පොඩ්ඩක් කියන්න බලන්න හරි 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 එතකොට මුලින්ම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ න්‍යූක්ලියෝෆයිල් එක කියන්නේ මොකද්ද ඉලෙක්ට්‍රෝෆයිල් එක කියන්නේ මොකද්ද එතන රැඩිකල් එක නම් මෙතන දවශ්‍යතාවයක් නැහැ අපිට මේ මෙතන දවශ්‍ය වෙන්නේ නැහැ හරි න්‍යූක්ලියෝෆයිල් එකක් ඉලෙක්ට්‍රෝෆයිල් එකක් ඉතින් මම වැඩි විස්තර කියන්න තු ඉක්මනට කියන්න න්‍යූක්ලියෝෆයිල් එකක් නේද න්‍යූක්ලියෝෆයිල් එකක් කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් න්‍යූක්ලියෝ කියද්දි අපිට මතක් වෙන්නේ ධන ආරෝපණ කියන එකනේ ඉලෙක්ට්‍රෝ කියද්දි ඍණ ආරෝපණ තමයි මතක් වෙන්නේ ඉතින් न्यूक्लियर क्यूब का मांग अगर मितन ने धन आरोपने वाले में अभी ने धन आरोपने वाले कैमर्टी ये आइडिया के तमाम मितन ने दिया न्यूक्लियर फिलिक के लाइटिंग धन आरोपने वाले कैमर्टी उगलो धन ना रीना आरोपित हो इलेक्ट्रॉन का नाते बड़ी प्रभेद हरि एक ने मैंने मैं वाके प्रभेद इलेक्ट्रोफाइल क्या ने तो कोटा इलेक्ट्रॉन बड़ी सहित प्रभेद वाले कैमर्टी काटती है क्या ने मैं वाके धन आरोपित प्रभेद तमाम इलेक्ट्रॉन वाले कैमर्टी ये आइडिया का अनिवार्य थी एंड ओने मुकुद मेक ओगलो මම හිතන්නේ ඔයගොල්ලෝ ලියාගත්තත් කමන්නේ ඔයගොල්ලෝ මොකද දැන් මේක අයිඩියා එක හරියට තිබ්බ නැත්නම් වැරදි වෙන කොහොමද නිකන් න්‍යූක්ලියෝෆිලික් ඉලෙක්ට්‍රෝෆිලික් කියන එක මෙන්න මේ ටික විතරක් ලියා ගන්න මේව නම් අවශ්‍යතාවයක් නැහැ මේ ටික ලියා ගන්න මම හිතන්නේ ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. දැන් ඇත්තටම මුලින්ම අපි සාකච්ඡා කරන්න යන්නේ SN1 SN2 රියැක්ෂන් ගැන. ඉතින් මේක ඇත්තටම මැඩම් එකේ ඩී ස්කූල් එකේ මැඩම් මේ සම්බන්ධව දාලා තිබ්බ එක. එතකොට SN2 SN1. ඉතින් ඇත්තටම SN2 SN1 කියන්නේ මොකද්ද? ඒ සේරම අපි මෙතනදී තවඩකින් සාකච්ඡා කරනවා. එහෙනම් දෙගෙන බය වෙන්න එපා. ඒකට මුලින්ම අපි එක්සෑම් එක ගොඩක් වෙලාවට එක්සෑම් එක අහලා තිනවා කැට් පේපර්ස් වල. අර තියෙන එක තමයි මේ මෙන්න මේක මේ මේ වගේ මේ SN1 SN2 ගැන තමයි ගොඩක් කඩහලා දෙන්නේ E1 E2 එන්න පුළුවන් ඉතින් මුලින්ම අපි SN2 SN1 ගැන සාකච්ඡා කරමු ඊට කලින් මම මෙන්න මේක
මේක ඇත්තම වැදගත්. මොකද මේ ටික පැටලුණොත් දැන් කතා කරන ටික පැටලුණොත් එහෙම ඇත්තටම ගොඩක් දේවල් අයින් වෙලා යනවා. හරි. මුලින්ම මතක තියාගන්න වෙන්නේ මේකයි. S M 1. හරි. S M 1. මට කියන්න මුලින්ම S නැතර මේක SN අපි SN1 කියලා ලියන විදිහ ඇත්තට මේ මෙහෙම නේද ස්ටයිල් එක ඇත්තට S N කියලා මෙතන කැපිටල් පල්ලෙහෙන් දානවා 1 මේක තමයි සාමාන්‍ය අපි මෙතන දෙක ඇත්තටම ලියන නේද මේ මේ විදිහට නෙමෙයි මේ ටිකත් ඇත්තටම මේ ටිකත් මකන එක හොඳයි මට කියන්න මම ලියන එක එසෙන් මන් කියවම මේ අයිඩියා එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒක ක්ලියර් වුණා නම්, ඒ කියන්නේ ඒක නික මතක තියාගන්න. ඒක ඒක පොඩ්ඩක් හරිනම් කියන්නේ හරිනේ. මොනවද කියන්නේ? ස්කෙල් දාලා තියෙනවා. හරි. එහෙනම් මට කියන්න ඇයි අපි මේකට මේ 1 කියලා කියන්නේ? මොකද්ද මේ 1 කියන්නේ ඇයි? දැන් දන්න විදිහට ඔයගොල්ලෝ chat එකට දාන්න බලන්න 1 කියලා කියන්නේ මොකද? वन के लिए मतलब एस एन वन टू स्टेप रियाक्शन एस एन टू वन स्टेप रियाक्शन यूनिमोलिक्यूल वन मॉलिक्यूल दिन यूनिमोलिक्यूल वन मॉलिक्यूल की आई थिंक first order first order oh then අපි මේ රියැක්ෂන් මෙකනිසම් ගැන කතා කරන්න යන්නේ ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දන්නවා රියැක්ෂන් මෙකනිසම් එකක් තුලදී නේ රියැක්ෂන් මෙකනිසම් එකක් තුලදී අපි රියැක්ෂන් ස්ටෙප්ස් කතා කරනවානේ මුලින්ම මේ ස්ටෙප් එක ගුණා මේ ස්ටෙප් එක ගුණා ඉතින් ඇත්තටම දැන් මේකේ ඔයගලට ලොකු ස්ටෙප් ගානක් කරන්න නැහැ උඩින් මේකේ 1 ස්ටෙප් මේකේ 2 ස්ටෙප් ඔයගලට ටිකක් වෙලා යද්දි තේරෙයි මේකේ අපි එක තැනකදී 3 ස්ටෙප් යන එකක් අපි සාකච්ඡා කරනවා එතකොට අන්නේ රේට් ඩිටර්මිනේෂන් ස්ටෙප් එකට අපි ලිව්වොත් එහෙම කයිනටික් ඉක්වේෂන් එක ඔයගොල්ලෝ දන්නවා R R = K කියලා අපි ඉනිෂියල් කන්සන්ට්‍රේෂන්ස් ලියනවා. එහෙම ලිව්වහම SN1 රියැක්ෂන් වලට එන්නේ එක මොලිකියුල් එකක් විතරයි. එහෙම නැත්නම් එක රියැක්ටන්ස් එකක් විතරයි. එක රියැක්ටන්ස් එකක් විතරයි. ඒ කියන්නේ එක රියැක්ටන්ස් එක අතරම පොතේ ඔයගොල්ලන්ගේ පැහැදිලිම පොතේ මම ඒක
ඒක තමයි දෙන එක එක්සෑම් එකේ සාමාන්‍ය ඉතින් ඒක ඒ පොයින්ට් එකේ මහලා නෑ මට මතක විදිහට ඒ මට ඉතින් ඒක තමයි අයිඩියා එක අනිවාර්යෙන් දැනගන්නනේ 1 කියන්නේ ඒකයි හරි 1 කියන්නේ ඒක එතකොට 2 කියන්නේ මොකද 2 කියන්නේ මෙයාගේ රේඩ් ඩිනමිෂන් ඒතර 1 ස්ටෙප් තමයි තියෙන්නේ 1 ස්ටෙප් කියන්නේ කොහොමද ඔයගොල්ලෝ දන්නව ඔයගොල්ලෝ මතක ඇති කයිනටික්ස් වල අපි කියනවා ඒක මේක සිංගල් ස්ටෙප් රියැක්ෂන් එකයි එහෙම නැත්නම් එලිමෙන්ටරි රියැක්ෂන් එකක් එතකොට මෙයාගේ මේ 2 කියලා කියන්නේ මෙයාගේ රියැක්ටන්ස් දෙකම රේඩ් ඩිනමිනේෂන් ස්ටෙප් එකට දායක වෙනවා. ඉතින් ඕගලන්ට අපි මෙකනිසම් එක සාකච්ඡා කරද්දි තේරෙයි මෙකනිසම් එක සාකච්ඡා කරද්දි තේරෙයි ඒ කියන්නේ මෙයාගේ අතරම අර ඒතකොට ඕවර්ඕල් ලෝඩ් එකක් ගත්තාම දෙකක් වෙනවා. මෙයාගේ ඕවර්ඕල් ලෝඩ් එක එකයි. මොකද ඕවර්ඕල් ලෝඩ් එක එකයි ඕඩ් එක නේ ඕවර්ඕල් ලෝඩ් එක එක හා දෙක වෙනවා. මම හිතන්නේ ඒක පැහැදිලි ඇති. ඒතකොට මෙතනදී මුලින්ම අපි කියන්නේ SN1 කියවම 2 ස්ටෙප් SN2 කියවම 1 ස්ටෙප් කියලා. ඒ ටික ක්ලියර්ද? මම හිතන්නේ මේක ක්ලියර්ද කියලා. ඔන්න එහෙනම් අපි මුලින්ම මෙමු. අතර මේ දෙකෙන් ලේසිම අතරම මේ මුලින්ම සාකච්ඡා කරන්න අපිට ලේසිම වෙන්නේ SN2 එක. මොකද 1 ස්ටෙප් රියැක්ෂන් එකක්. අපි එහෙනම් මුලින්ම මේක සාකච්ඡා කරලා බලමු කොහොමද ඒකේ වැඩිටික වෙන්නේ කියලා. ඉතින් අයි ඔන්න මෙතන තියෙනවන්න පොඩි සමර එකක් SN1 and SN2 වල ඔයගලන්ට පේනවා ඇති. දැන් මුලින්ම අපි මේ SN2 තමයි මුලින්ම සාකච්ඡා කරන්න යන්නේ. ඔයගලන්ට හොඳටම පේනවා මෙතන ඒකුල දාලා තියෙනවා. संबंध सिद्ध अनिवार्य बल रियाक्षन अभी बेसिक रियाक्षन अभी मौलिक रियाक्षन रियाक्षन SN2 වල CH3 මම හිතන්නේ CH3 CN plus OH minus හරි මේ හදනවා මතකද ඔයාලට පේනවා ඇති CH3 OH plus CL minus आदेश මේ රියැක්ෂන් එකේ න්‍යූක්ලියෝෆයිල් එක කවුද? chat එකට දාන්න බලන්න මේ රියැක්ෂන් එකේ which one is the nucleophile of this reaction? හරි කවුද? OH- OH- නේ. හරි. ඒතර OH- එක තමයි ආදේශ වෙලා තියෙන්නේ. හරි. ඒ එක්කම ඔබ නිකමට හන්න නේ නිකමට බෙන්සීන් වල මොකද්ද most favored reaction set එක? බෙන්සීන් වල නිකම් අමතර කරුණා බෙන්සීන් වල हरी अभी वेट इतना कल्पना कल बहुत
ඇත්තටම මේ රියැක්ෂන් එක වෙන්න නම් හරි මට කියන්න මේ ඕනෑම රියැක්ෂන් එකක් දැන් අපි වෙන දැන් මේ රියැක්ෂන් එක වෙන්නේ කොහේද මම එක වඩා හුවත් එමු චැට් එකට දාන්න මම මේ රියැක්ෂන් එක වෙන්නේ කොහේද මම අහන්න මේ රියැක්ෂන් එක සිද්ධ වෙන්නේ කොහේද කියලා මොන වගේ උත්තරයක් ඔයගොල්ලෝ දෙයිද දැන් නෑ බලමු මේ රියැක්ෂන් එක වෙන්නේ කොහේද වියදිස් රියැක්ෂන් ඔක නේ වියදිස් රියැක්ෂන් ඔක आंसर आप लोग नहीं है वाकई एक बात है सरल वही था ना को वन एम रिएक्शन ने कर दाउ बोला अभी तो अभी लैब के लिए अनुमापन है करना और नहीं किन्हें डाल दिए ना और एवरीवन टे डालने में मटेरियल में से डाल दिए ने सॉल्वेंट के लो इतने में सॉल्वेंट इतने में बड़ा करते चुकते रहे तो मैं ये कर सॉल्वेंट का अनिमा हरे मत करती आगे मुझे देखे इतना वैध का पॉइंट है दें मुझे दें स्पेशल लगे थी दें स्पेशल एडवांस ऑर्गेनिक කොටස දි වෙනම සොල්වන්ට් ඉෆෙක්ට් කියලා ඇඩ්වාන්ස් ඕගනික් වල වෙනම කොටසක් සාකච්ඡා කළා. ඇදලා වෙනම පොත් පවා ගහලා තියෙනවා සොල්වන්ට් ඉෆෙක්ට් ගැන. ඉතින් ඒ හින්දා ඒක මොන සජිත දාලා තියෙනවා ඒපෝටික් සොල්වන්ට් කියලා. දැන් එහෙම කියන්න බෑ. මොකද මම අහුවේ ඇත්තටම මේ රියැක්ෂන් එක වෙන්නේ කොහේද? ඔව් රියැක්ෂන් එක ඔව් දැන් ඒපෝටික් සොල්වන්ට් වල තමයි ඇත්තටම රියැක්ෂන් එක මේ රියැක්ෂන් එක නම් හොඳටම සිද්ධ වෙන්නේ ඇත්තටම ඒපෝටික් සොල්වන්ට් වල තමයි. ඉතින් අපි ඒක ඉස්සරහට බලමු. ඉතින් දැන් මම මුලින් බලාපොරොත්තු වෙච්ච ආරම්භක ආන්සර් එක තමයි ඕගලන්ගේ සොල්වන්ට් එක තමයි මේ රියැක්ෂන් එක සිද්ධ වෙන්නේ කියන එක. ඕගලන්ට සමහර තැන් වල තියෙයි ඇත්තම දැන් අපි SN2 වල නන්නේ SN1 වල සොල්වන්ට් එක තමයි රියැක්ෂන් සමහර රියැක්ෂන් ඒ සොල්වන්ට් එකට පුළුවන් රියැක්ෂන් එක ගෙනියන්න. ඉතින් සොල්වන්ට් එකත් මේ සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ කලබල වෙන්න එපා. මුලින්ම අපි යන්නේ අනිවාර්යයෙන් මේ රියැක්ෂන් සිද්ධ වෙන්නේ සොල්වන්ට් එකේ. ඉතින් සරලව ගත්තොත් අපි සොල්වන්ට් එක විශේෂයෙන්ම මෙන්ෂන් කළේ නැත්නම් අපේ සොල්වන්ට් එක මොකක්ද සොල්වන්ට් එක විශේෂයෙන් මෙන්ෂන් කළා නැත්නම් සාමාන්‍යයෙන් අපේ සොල්වන්ට් එක මොකක්ද? If we doesn't exactly mention solvent, but it's the general solvent is water නේ වතුර. වතුරේ තමයි සොල්වන්ට් එක මේ රියැක්ෂන් එක සිද්ධ වෙන්නේ. හරි. ඉතින් අපි සොල්වන්ට් එක ගැන පොඩ්ඩක් අමතක කරලා මේ රියැක්ෂන් එක වෙන හැටි බලමු. ඉතින් මේ රියැක්ෂන් එක වෙන්න නම් ඔයගොල්ලෝ දන්නවා අනිවාර්යෙන් OH- ඇවිල්ලා මෙයාට OH- සම්බන්ධ වෙන්න ඕනේ මෙයාට. ඒ වගේම ඔයගලන්ට පේනවා Cl minus leaving group එක නේ කියලා නේද මට leaving group එක සරලවම ගන්නට දැන් සමහර මේක තමයි සමහර දෙයක් වලට තමයි දාලා තියෙන්නේ නේද leaving group කියලා leaving group එක කියන්නේ ඉවත් වෙන කාණ්ඩය. ඉතින් එතකොට නිකම් මේ දෙන්න මෙහෙම හිටියා කියලා මේක වෙන්නේ නැහැ. අනිවාර්යෙන් මුලින් වෙන්න ඕනේ මොකද්ද? මේ දෙන්න මික්ස් වෙන්න ඕනේ. ඉතින් මේ දෙන්න මික්ස් කළාම මොකද වෙන්නේ කියලා අපි බලමු. ඒක තමයි මෙකනිසම් එකේ සාකච්ඡා කරන්නේ. මුලින්ම මට කියන්න CH3Cl. What is the geometry of CH3Cl? මොකද්ද CH3Cl වල geometry එක? මොකද්ද ජියෝමෙට්‍රික් බලන්න ඔව් කට්ටි බලන එකේ ආන්සර්ස් දාලා තියෙනවා ටෙට්‍රහෙඩ්‍රල් කියලා දාලා තියෙනවා ස්ක්වයර් ප්ලේන් කියලා දාලා තියෙනවා ටෙට්‍රහෙඩ්‍රල් නේ ස්ක්වයර් ප්ලේන් නෙමෙයි නේ ස්ක්වයර් ප්ලේන් ස්කයර් ප්ලේන කියන්නේ මෙහෙමනේ නේද මේක නෙමෙයි මෙයාගේ ජියෝමෙට්‍රි එක මෙහෙම මෙහෙම නේද තලයෙන් ඉස්සරහට එකක් ඉන්නවා තලයෙන් පිටිපස්සෙද මෙහෙම අපිට ඇත්තට මේ ස්ට්‍රක්චර් එක එක විදිහට රඳින්න පුළුවන් ඒ වුණාට නේද මේක තමයි ස්ට්‍රක්චර් එක අපි රෆ්ලි අපි දන්න ස්ට්‍රක්චර් එක මේ ස්කයර් ප්ලේන නන් නෙමෙයි හරි එතකොට දැන් මෙයා මෙහෙම ඉන්නවා එතකොට
ත්‍රිමාණ විහය ඔයගොල්ලෝ දැක්කොත් තමයි අතර මරුවෙන් ලේසි. ඔගලන්ට ඔගලන්ට පේනවා ඇති කියලා මගේ අතේ තියෙන එක මේ තමයි. දැන් ඇත්තට මෙතන පොඩි මොකද හයිඩ්‍රජන් ලා ලොකු ගරුප් තුනක් පෙන්ලා තියෙන ඉතින් ඒක පොඩ්ඩක් මොකද මම සුදුබඩ පොල පොඩි ටික තිබ්බත් පොඩ්ඩක් හොයලා හරි වෙලා මේ මොකද මේ තුන් දෙනා පොඩි කියලා අනිවාර්යෙන් මතක තියාගන්න. මෙයාට වඩා පොඩි දැන් මෙතන නම් ඇත්තටම තනික අනිපත් වෙලා තියෙන්නේ ලොකුයක් පෙන්වන්න පුළුවන් මේ. මෙයා තමයි ක්ලෝරින් ඇටම් එක. මේ තමයි ටෙට්‍රහෙඩ්‍රල් ජියෝමෙට්‍රි එක. හරි අපි හිතමු මෙයා තමයි, හරි මෙයා තමයි OH එක කියලා ගන්න. පාට නැසලා දෙනවා මේ පාට ගන්න. මෙයා තමයි OH එක කියලා. ඉතින් OH එක ඔයගලන්ට පේනවා. ඇත්තටම දැන් OH එකත් නෙගටිව් නේ මේරින ආරෝපිත එක. ඒකම දැන් මෙතන ලිවින් ගෲප් එක වලන්ට පේනවා. ඉතින් මේ රියැක්ෂන් එකේ ලිවින් ගෲප් එක නේද? Cl- ලීව් වුණාම එයත් රිනේ කෙනෙක් නේ. මං හිතන්නේ දැන් ඔයාලන්ට පේනවා ඇති. පේනවද? හරි. හරි. ඒතකොට මේ තමයි දැන් ඔන්න ඔයගොල්ලෝ ගත්ත ටෙට්‍රහෙඩ්‍රල් එක. ඒතකොට මේ තමයි අපේ මොලිකියුල් එක. මේ තමයි ඔයාලන්ට පේනවා අනිත් තුන් දෙනා සමානයි. දැන් මෙතන ඇත්තට මේ තුන් දෙනා හයිඩ්‍රජන් කියලා ඔයගොල්ලෝ හිතන්න. මේ තමයි bromine group chlorine group එක. දැන් ඇත්තටම ගත්තොත් hydrogen ලා තුනක් තව පොඩි වෙන්න ඕනේ. දැන් මෙතන මම අර පොඩි ඇත්තටම සුදු බඩ පොල ටික මොකක්ද හරි වෙලා. ඒ හින්දා මම මෙතන දැර වශයෙන් දැනට රතු බඩ group තුන දානවා. හැබැයි මොකද එකම group එක වෙනන්නේ මෙතන තියෙන hydrogen කියලා මතක තියාගන්න. ඒතර මෙයා තමයි leaving group එක. හරි. ඒතකොට මේ තමයි ඔයගලන්ට පේනවා ඇති අපේ OH එක. ඇත්තටම OH එකත් ලොකු group එකක්. එයා තමයි ඇවිල්ලා පහර දෙන්නේ. මෙතන පොඩ්ඩක් පොඩි unit එකක් මතක තියාගන්න. මේ තමයි ඒක. ඉතින් එතකොට කොහොමද මේක රියැක්ෂන් එක මේ දෙන්න මෙහෙම සම්බන්ධ වෙන විදිහක් නැහැ. මොකද මෙතනත් ඉලෙක්ට්‍රෝන වැඩි කාණ්ඩයක්, මෙයාත් ඉලෙක්ට්‍රෝන වැඩි කාණ්ඩයක්. ඒ හින්දා මෙයා පහර දෙන්නේ ඇත්තටම මෙයාගේ ඔලන්න පේනවා මෙන්න මේ පැත්තෙන්. හරි මේ පැත්තෙන්. ඒ කියන්නේ නේද මෙහෙම තියෙද්දි මේ අතරින් තමයි පහර දීම සිද්ධ වෙන්නේ. මේ අතරින් තමයි පහර දීම සිද්ධ වෙන්නේ. ඉතින් මොකද ඒක තමයි මේකද දැන් මේ බන්ධන වල තියෙන ඉලෙක්ට්‍රෝන ඔයගලන්න මතකද දැන් සයික්ලොක්සෙන් එකෙත් අපි බන්ඩ් ඉන්ටරැක්ෂන් එහෙම සාකච්ඡා කළා. දේහන කොහොමද මේ ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන විකර්ෂණය වෙනවා මේ කාණ්ඩ විකර්ෂණය වෙනවා කියන එක ඕගලන්ට පේන්නේ නැහැ කියලා දාලා තියෙනවා. පේන්නේ නැද්ද ඕගලන්ට? පේන්නේ නැත්නම් ඕගලන්ගේ අර බලන්න උඩ පෙන්වන ලිස්ට් එකෙන් මගේ වීඩියෝ එක ගත්තනම් හරි. පේන්නේ නැද්ද? පේනවනේ. හරි. ඒ හින්දා හොඳට මතක තියාගන්න මේ පහර දීම් සේරම වෙන්නේ පුළුවන් තරම්, හරි පුළුවන් තරම් රිපල්ෂන්ස් ෆෝසස් නේ. එහෙම නැත්නම් විකර්ෂණ බල අවම වෙන්න. හරි විකර්ෂණ බල අවම වෙන්නේ හින්දා පහර දීම සිදු වෙන්නේ මේ ආකාරයෙන්. මෙහෙම පහර දෙද්දි මොකද වෙන්නේ? මෙන්න මේ බොන්ඩ් එක ටික ටික ලීව් වෙනවා. ඉතින්
මේ පහර දීමත් එක්ක ඇත්තටම මේ ටෙට්‍රහෙඩ්‍රල් ජියෝමෙට්‍රි එක වඩා මෙහෙම වෙලා මේක ප්ලේන ස්ට්‍රක්චර් එකක් බවට පත් වෙනවා. එතකොට නිකන් මෙහෙම බන්ධනයක් තියෙනවා මේ තුන්දෙනා ප්ලේන වෙලා. මේ ඉතින් එහෙම තමයි අපි ඒකට මොකද්ද කියන්නේ? ඒ ස්ට්‍රක්චර් ඒතරම් මොකද්ද කියන්නේ? ඒ තමයි ට්‍රාන්සිෂන් ස්ටේට් එක SN1 sorry SN2 රියැක්ෂන් එක. ඉතින් කල්පනා කරනවා ඉන්න කල්පනා කරලාගෙන කොහොමද දැන් මම මොනවද SN1 SN2 එකපාර වේගෙන් කියන්නේ නැහැ. පොඩ්ඩක් ඉතින් එන්න කල්පනා කරලා තමයි කියන්නේ. එහෙනම් SN2 one step reaction එක. එතන මෙහෙම තියෙනවා. අනිත් පැත්තෙන් අවිල්ල තමයි න්‍යූක්ලියෝෆයිල් එක පහර දෙන්නේ. ඒතුළු ලස්සන්ටම මේ sorry ට්‍රිගොන් පේන ස්ට්‍රක්චර් එක මොකද්ද වෙන්නේ? මේ ස්ට්‍රක්චර් මෙහෙම නම මොකද අපි කියනවා ට්‍රිගොනල් බයිපිරමිඩල් නේ. මොකද මෙයත් සම්බන්ධයි මේ තුන් දෙනා. මෙහෙම වෙනවා. ඊට පස්සේ මෙයා එතනින් මෙහෙම අයින් වෙලා යනවා. ඒකත් එක මොකද වෙන්නේ? නේද? අනිත් පැත්තෙන් මෙයා මෙහෙම සම්බන්ධ වෙනවා. ඉතින් ඕක තමයි සම්පූර්ණ රියැක්ෂන් එක. මම හිතනවා ක්ලියර් ඇති කියලා. හරි පොඩ්ඩක් හරි ක්ලියර්ද කියලා කියන්නේ එක පෙන්ලා දුන්නේ මම හිතනවා. එතන මම මෙතන මොලිකියුල්ස් තිබ්බේ කොහොඳයි. මොකද අපි දැන් තනවා SN2 එක මෙහෙම පැහැදිලි කරන්න බෑ. SN1 එක මෙහෙම පැහැදිලි කරන්න බෑ. මම හිතනවා මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි ටෙට්‍රහෙඩ්‍රල් ජියෝමෙට්‍රි එක මේ පැත්තෙන් තමයි පහර දෙන්නේ. ඒ කියන්නේ බෑක් සයිඩ් එකෙන් තමයි ඇත්තටම පහර දෙන්නේ. අපි ඒක ඕන පොතේ පැහැදිලිම් කියලා තියෙනවා. මේ අතරින් තමයි පහර දෙන්නේ. මේ අතරින් තමයි පහර දෙන්නේ මෙහෙම. තෙන්තමයි බහර දැන්. එතකොට මෙයා අයින් වෙලා යනවා. ඉතින් හරි. මම අය ෂෙයා කරන්න තැනට එනවා. අපි ඇඳගත්තට ගණන් ගිහිල්ලා ඉක්මනට අපි उदाहरण ඔය එච්ච එක අනිත් පැත්තෙන් තමයි පහර දෙන්නේ. මේ තමයි ත්‍රිමාන ව්‍යුහය. එතකොට මොකද වෙන්නේ? මේ පහර දීමත් එක්ක මෙන්න මේක තමයි අපි කියන්නේ ට්‍රාන්සිෂන් ස්ටේට් එක. ඒතර මෙයාගේ නේද කොහොමත් නෙගටිව් චාර්ජ් එකක් තිබ්බා. අරයත් එක්ක සම්බන්ධෙදී මෙතන හොඳට මතක තියාගන්න ට්‍රාන්සිෂන් ස්ටේට් එක පෙන්නද්දී අපි සම්බන්ධ වෙන බන්ධන කියන්නේ අලුතෙන් හැදෙන බන්ධන. මේ වගේ අලුතෙන් හැදෙන බන්ධන හා ගැලවෙන බන්ධන මේ දෙකම අපි කඩේරකින් තමයි පෙන්වන්නේ. අලුතෙන් ඇතිවෙන බන්ධන හා ගැලවෙන බන්ධන කියන දෙකම අපි කඩේරකින් තමයි පෙන්වන්නේ. ඉතින් මේ තමයි ට්‍රාන්සිෂන් ස්ටේට් එක. මට සාමාන්‍යයෙන් කියන්න ඕගොල්ලෝ සෙට් එකට දාන්න බලන්න ට්‍රාන්සිෂන් ස්ටේට් එකේ එනර්ජි එක. හරි රියැක්ටන්ස් හා ප්‍රොඩක්ට්ස් වලට වඩා වැඩිද අඩුයිද එහා මට්ටමේද? What do you think about the energy of the transition state of any reaction? නේද? Compared to the reactants and products. අනිවාර්යෙන් වැඩි. මොකද ට්‍රාන්සිෂන් ස්ටේට් කියන්නේ ඒක ඇත්තටම ගොඩක් වෙලා තියෙන්නේත් නැහැ. එහෙනම් නැත්නම් හයි කියලා කියන්නත් පුළුවන්. අනිවාර්යෙන් ට්‍රාන්සිෂන් ස්ටේට් එකේ එනර්ජි එක වැඩි. හරි. එහෙනම් එයාගේ එනර්ජි ඩයග්‍රෑම් එකේ ඉතින් මේකේ පැහැදිලිවම ඔකුල එක්සෑම් එකේ මේ මෙකනිසම් වගේම එනර්ජි ඩයග්‍රෑම් එක හරින්න දැනගන්න ඕන. හරි. ඉතින් SN2 රියැක්ෂන් එක ක්ලියර්ද? SN2 රියැක්ෂන් එක ක්ලියර්. එහෙනම් try එකක් දෙන්න බලන්න මෙන්න මේ රියැක්ෂන් එකට එනර්ජි ඩයග්‍රෑම් එක අඳින්න මම විනාඩි 3ක් විතර දෙන්නම් පුළුවන් දැන් පොත බලන්න ලාඳින්න යන්න එපා පොත බලන්න නැතුව පුළුවන් try එකක් දෙන්න SN2 රියැක්ෂන් එකේ එනර්ජි ඩයග්‍රෑම් එක අඳින්න හරි ඇඳලා පොඩි ඉඩන් කියලා වගේ දාන්න ඉතින් එතන එකක් තමයි මේක දැන් පොතේ අතර පැහැදිලි දාලා තියෙනලා තියෙන රියැක්ෂන් එක එක්සෝතර්මික් නේ ඔයගොල්ලෝ දන්න රියැක්ෂන් එකක් තමයි එනර්ජි ඩයග්‍රෑම් එකේ එක්සෝතර්මික් කියන්නේ එන්ඩෝතර්මික් කියලා රියැක්ෂන් දෙකක් තියෙන දැන් ඔයගොල්ලෝ මේක එක්සෝතර්මික් නේ එක්සෝතර්මික් කියන්නේ මොකද්ද තාප දායක නේ බාහිර පරිසරයට තාපය නිරිලීස් වෙනවා ඒතර බාහිර පරිසරයට රත් වෙනවා ටෙම්පරේචර් එක වැඩි වෙනවා ඒ වගේ එක්සෝතර්මික් රියැක්ෂන් එකකට අදාළව මේ සිංගල් ස්ටෙප් නේද රියැක්ෂන් එක දැන් මේක ඕන කරන්නේ සිංගල් ස්ටෙප් නේද මේ සිංගල් ස්ටෙප් නේ මෙයාම පහර දුන්නා මෙතනින් අර හැදෙනවා සිංගල් ස්ටෙප් එක එනර්ජි ඩයග්‍රෑම් එක අඳින්න try කරන්න විනාඩි 3ක් විතර අරගන්න ඇඳලා දැන් කියලා දැන් ඒක අපි බලමු කොහොමද වෙන්නේ කියලා. මොකද මේව තනියෙන්ම අඳින්න ඕනේ නිකන් පොතේ තිබ්බා. පොතේ තියෙනවනේ කියලා ඉන්න එපා. තනියෙන්ම අඳින්න ඕනේ. එතකොට තමයි
වරදින හරියන තැන් ටික තේරෙන්නේ හින්දා අනිවාර්යෙන් try කරන්න එක. ඒකම් ප්‍රශ්න කරලා තියෙනවා එක්සෑම් එකේදී 3D විදිහට ගන්නෙන්න ඕනේ නිකම්ම ලයින්ස් දානවන්න බැරිද කියලා. ඉතින් ඇත්තටම මම නම් හිතන්නේ මම 3D විදිහට මේ 3D විදිහ කියන්නේ මේ පෙන්නලා තියෙන විදිහට ඇන්ඩොත් තමයි ඉතින් වඩාත්ම හොඳ. දැන් එක්සෑම් එකේ පොතේ වානනේ පොතේ පැහැදිලි එහෙම තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒකින් ඒක ඇත්තම ඔයගගේ ප්‍රශ්නයක් ඔයගොල්ලෝ ඇත්තටම මැඩම් ගෙන් අහන්න ඕනේ ප්‍රශ්නයක් තමයි. මම නම් ඉතින් කියන්නේ මේ විදිහට අඳින්න කියලා. ඉතින් මේක මම කියන්නේ ක්ලියර් නැත්තේ නෑනේ මේ දින ගන්න තලයේ ඉන්නවා මෙයා ඉස්සරහට මෙයා පිටිපස්ස මෙයා ඉස්සරහට මෙයා පිටිපස්සට ඉන්නවා මේක තමයි විදිහ පෙන්නන පොතේ තියෙන තමයි දාලා තියෙන්නේ පොත බලන්න ඉතින් මම හිතනවා මේ විදිහට අඳින්න පුළුවන් නම් හොඳයි කියන එක හරි එනර්ජි ඩයග්‍රෑම් එක අඳින්න දැන් ඔල් පැහැදිලිවම දන්නවා මේක එක්සෝතර්මික් නම් නේද රියැක්ටන්ස් උඩ තියෙන උඩ හරිය තියෙන නේ ප්‍රොඩක්ට්ස් පල්ලේ හරිය තියෙනවා ඇරෝමැටික් නන ඇරෝමැටික් හොයන්න එයිද කියලා අහලා තිනවා ඉතින් මට ඇත්තටම කියන්න තියෙන්නේ ඒක මම දන්නේ නැහැ හැබැයි ගිය අවුරුද්දේ මම හිතන්නේ පේපර් එකේ ආවේ නැහැ මේ අවුරුද්දේ තින් නේද කියන්න බෑ ඉතින් මම හිතනවා එයි කියලා හරියටම දන්නේ නැහැ ඉතින් නැද්ද කියලා ඉතින් අනිවාර්යෙන් බලාගන්න මොකද ඇරමික් නනරමික් සම්බන්ධක ඊට පස්සේ ඊළඟ කුප්පියට තමයි කියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම ලේසි. ඇරමික් නනරමික් වනේ ගොඩක්ම ලේසි. කැට් වලට ඔයගලන්ට වගේ නෑ ආවා. තව විනාඩි දෙකකින් වගේ උත්තර සාකච්ඡා කරනවා එනර්ජි ඩයග්‍රෑම් එක. ඉතින් තනියෙන් අඳින්න ඕනේ එනර්ජි ඩයග්‍රෑම්. සෝ හැම දෙයක්ම ඒක තමයි වැඩි තේරෙන්නේ. හරි ඉතින් මම වැඩි වෙලා යනතෝ කෙලින්ම එනර්ජි ඩයග්‍රෑම් එකටම යන්න.
මේ තමයි එනර්ජි ඩයග්‍රෑම් එක. හැබැයි දැන් මෙතන ඕගලන්ට පේන හරි හරි කට්ටිය ඇත්තට දැන් මේ එනර්ජි ඩයග්‍රෑම් එක නම් ඒගොල්ලෝ මෙතන මේ වන් ඉන්ඩෙන්ට් එකෙන් ගත් එක. මෙතන ඒගොල්ලෝ අර විදිහට මේ වෙන්නලා නැහැ. ඒ කියන්නේ නේද මේක මෙහෙම මෙහෙම තදිරක් හා අඩුරකින් මෙහෙම වෙන්නලා නැහැ. ඉන්ස්ටන්ස් එක අනිත් එහෙම වෙන්නලා නැහැ. मेतन මේ තියෙන මේ දෙක අතර වෙනස මේ තමයි එන්තැල්පි වෙනස තමයි මේ තියෙන්නේ. මේ තමයි ඇක්ටිවේෂන් එනර්ජි එක. අනිවාර්යෙන් ගොඩක් පොඩි මම අහලා තියෙනවා මම දැකලා තියෙන දෙයක් නේද? ගොඩක් ළමයි එනර්ජි ඩයග්‍රෑම් එක අඳින්දි ඇක්සිස් එක දාන්නේ. මේ ඇක්සිස් තමයි ෆ්‍රී එනර්ජි එනර්ජි ඇක්සිස් එක. එනර්ජි ඇක්සිස් එක ජූල් අනිවාර්යෙන්ම ජූල් කියලා මේ තමයි රියැක්ෂන් කෝඩිනේටෝ රියැක්ෂන් ප්‍රෝග්‍රෙස් කියන එක මම පොතේ පැහැදිලිවම එක දාලා තියෙනවා. ඒකත් අනිවාර්යෙන් බලා ගන්න. මේ තමයි නේද SN2 reaction එකේ energy diagram එක. ඒක clearද? පොඩ්ඩක් clear නම් අපිට කියන්න බලන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. रियाक्षन මේ රියැක්ෂන් එක හරි මේ රියැක්ෂන් එක මේ රියැක්ෂන් එක ජලයේ හා අපිටම ජලයේ හා මෙතනොල් වල වුණා නම් ජලයේ හා මෙතනොල් වල මේ රියැක්ෂන් එක වුණා නම් ජලයේ හා මෙතනොල් වල මේ රියැක්ෂන් එක වුණා නම් මොකද්ද වෙන්නේ रियाक्षन स्पीड मुखदा जलेद स्पीड बड़ी मिथन सरवण जल मिथन उना මෙතනවල රියැක්ෂන් ස්පීඩ් එක වැඩි කියලා එක්කෙනෙක්ම කියලා දෙනවා මෙතනවල තමයි වැඩි කියලා මෙතනවල හා ජලය MeOH H2O මේ දෙන්න ගත්තාම ඔව් සමහර කට්ටිය කියන මෙයාගේ වැඩි කියලා. අපි බලමු මෙන්න මේකට හේතුව. මෙහෙමයි. දැන් මේ රියැක්ෂන් එකේ ඔයගොල්ලෝ දන්නව අනිවාර්යයෙන්ම මේ රියැක්ෂන් එක සිද්ධ වෙන්න නම් මොකද මෙන්න මේක ඇල්ලෝනේ එක්සෑම් එකේ ඔයගොල්ලෝ දැකින විදිහට ඇක්ටිවිටියලත් මේ ප්‍රශ්න දාලා තිබ්බා එක එක සොල්වන්ට් සිස්ටම් දීලා වෙන වෙනම සොල්වන්ට් සිස්ටම් දීලා රියැක්ෂන් එක ස්පීඩ් එක වැඩි වෙන්නේ මොකේද අඩු වෙන්නේ මොකේද කියලා එහෙම අහලා තිබ්බා කීපයක්ම. ඉතින් ඒක අනිවාර්යෙන්ම බලා ගන්න
චුට්ට කියන ලයිව් ෂෙයාරින් පොඩ්ඩක් නැවතුණා ඉන්න පණ වෙන හැදලා ඉන්න මෙතනොල් හා ජලය තමයි තිබ්බේ මේ මෙතනොල් හා ජලය තමයි කරලා කම්පයා කරන්න යන්නේ මේ රියැක්ෂන් එක කොහොමද වෙන්නේ කියලා වඩා ස්පීඩ් එකෙන් මෙන්න මොකද කියන්නේ මෙහෙමයි දැන් මේකේ රියැක්ටන්ස් දෙක මේ දෙන්න ඔයගොල්ලෝ හොඳට තේරෙනවා ඉතින් මේ රියැක්ටන්ස් දෙකෙන් මෙයා නෙගටිව් චාර්ජ් එකක් මෙයා නේද න්‍යූට්‍රල් චාර්ජ් එක. ඉතින් මට කියන්න OH- හරි OH- ගොඩක් ස්ටේබල් වෙන්නේ OH- ගොඩක් ස්ටේබල් වෙන්නේ මෙතනෝල් වලද ජලයේද? ඕලඟ අදහස මොකක්ද? සැටේ දාන්න බලන්න OH- වඩා ස්ටේබල් වෙන්නේ මෙතනෝල් වලද ජලයේද? මෙතනල් කියලා කට්ටියක් කියනවා වෝටර් කියලා කට්ටියක් කියනවා මොකද ඕගනික් එකේදී මේ දේවල් ඕගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕනේ පොතේක ලේසි පේපර් ගන්න මේනේ ඕගොල්ලෝ දන්න ගොඩක් ළමයි පේපර් එක අමාරු කරගන්නවා මේ ඉතින් එහෙමද සාමාන්‍යයෙන් සතියෙන් එහෙම පාඩම් කරලා ඉතින් කරන්න පුළුවන් ගන්න මේ ගොඩක් ඉතින් ඕගොල්ලෝ ඕගනික් විතරක් නෙමෙයි අන්තව සතියේ ගොඩක් එක තියෙන්නේ එහෙනම් ඉතින් මේක පොඩ්ඩක් නේද අදාගෙන වගේ වැඩේ කරන්න ඕනේ එකක් ඉතින් හැම එකක්ම එහෙම තමයි द्रव्य द्रावक अत्रोटिकोलिटी මෙතනෝල් හා H2O වලින් මට කියන්න polarity එක වැඩි කවුද දැන් ඒක ඔයගොල්ලෝ හයිප් නැගෙන පොද ඒ කිය මෙතනෝල් H2O කියලාමනේ කිව්වේ වෝටර් වල තමයි ඇත්තටම නේද වෝටර් වල තමයි polarity එක වැඩි polarity එක වැඩි කියන්නේ මොකද්ද එයා interactions ඇති කරගන්නවා OH- එකත් එක්ක ඇත්තටම දැන් මෙයාගේ අපි ගත්තොත් H2O එක ගත්තාම අපි දන්නවා මෙයා තමයි delta පොසිටිව් වෙන්නේ නේ මේ පැත්ත ඩෙල්ටා පොසිටිව් මෙතන ඩෙල්ටා නෙගටිව් මෙතන ඩෙල්ටා නෙගටිව් මෙතන අනිවාර්යෙන් මෙයා මෙහෙම ඉන්ටරැක්ෂන් ඇති කර ගන්නම
OH minus එකත් එක්ක මේ විදිහට. ඉතින් මේ වගේ ඉතින් අර රටේ තියෙන H2O වල හයිඩ්‍රජන් සෙට් එක මේ විදිහට මෙයත් එක්ක මෙහෙම ඉන්ටරැක්ෂන් ඇති කරගන්නවා. එහෙනම් බලලා ඇත්තට මෙයාගේ චාර්ජ් එක ඔයගොල්ලෝ මේ නෙගටිව් චාර්ජ් එක ටික ටික අඩු වෙනවා මේ පොසිටිව් ඩෙල්ටා පොසිටිව් එකකින්ද. ඉතින් ඔයගොල්ලෝ කොහොමත් අපි දන්නවා නෙගටිව් චාර්ජ් එකක් හරි පොසිටිව් චාර්ජ් එකක් හරි මේ විදිහට හොඳට ලොකුවට තියෙනවා කියන අනිවාර්යයෙන් ඒක අන්ස්ටේබල් නේ. නේද? ඉතින් එතකොට මේ වගේ පොසිටිව් කට්ටිය ලං වුණාම මෙයාගේ ස්ටේබිලිටි එක වැඩි වෙනවා. ඉතින් H2O hypolar hinda when we compare to the methanol H2O is hypolar then what happened H2O stabilized well than methanol hari OH minus e godak hondata H2O වලින් stabilize කරනවා methanol වලට වඩා වැඩියෙන් ඉතින් මෙයාව stable කරනවා කියන්නේ මොකක්ද හරි ඒක පැහැදිලිද methanol හා H2O ගත්තාම H2O තමයි OH minus ගොඩක් ස්ටේබල් කරන්න කියන්නේ පැහැදිලිද? ඒක ක්ලියර්ද නැහැ. එතන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඒක ක්ලියර්ද මේ පාට් එක? ක්ලියර් නේ? හරි. मेथनॉल මෙතනෝල් වලදී තමයි රියැක්ෂන් එක වැඩි. වැඩි රියැක්ෂන් එක සිද්ධ වෙන්නේ මෙතනෝල් වලදී. පැහැදිලිද මම හිතනවා ක්ලියර් ඇති කියලා හිව පොයින්ට් එක. ඒතර මෙතනෝල් වලදී ඒතර ඒක නෑ පැහැදිලි වෙන්නේ මොකද්ද? රියැක්ටන්ස් වල ස්ටේබලයිස් එක. ස්ටේබිලිටි එක ස්ටේබිලිටි එකත් එක්ක සොල්වන්ට් එක නේද? සොල්වන්ට් එකත් නැහැ H2O මෙයාම ගොඩක් ස්ටේබලයිස් කරනවා. ඒතර මොකද වෙන්නේ? රියැක්ෂන් එකට යාගේ දායකත්වය අඩු වෙනවා. මොකද යා ස්ටේබලයිස් වෙලා තියෙන්නේ ඕල්රෙඩි. මෙතනෝල් වලදී එහෙම නැහැ මෙතනෝල් වලදී අපි කම්පයර් කළාම ජලයත් එක්ක මෙතනෝල් වල එච්චර ස්ටේබලයිස් වෙන්නේ නැහැ මෙතනෝල් කියන්නේ තඳ පොලා කෝටික්ස් සොල්වන්ට් එකක් ඒ වන්ට එයා එහෙම වෙන්නේ නැහැ හරි එතකොට එහෙනම් H2O වලදී තමයි අඩු රියැක්ෂන් මේ රියැක්ෂන් රේට් එක අඩු වෙන්නේ මෙතනෝල් වලට වඩා මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා ක්ලියර්ද ඒක ඉතින් ඒ අතරතුර අපි පොඩ්ඩක් සොල්වන්ට් ගැන ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕනේ සොල්වන්ට් ගැන හරි මුලින්ම මෙහෙමයි මෙන්න මේක තමයි දල වශයෙන් ගත්ත සොල්වන්ට් හරි ඔයගොල්ලන්ට පේනවා ඇති අපි සොල්වන්ට් මේ සොල්වන්ට් ගත්තාම මුලින්ම පොලා සොල්වන්ට් හරි මුලින්ම පොඩි කතා අමතක කරන්න පොලා සොල්වන්ට් හරි පෝලා අපි මේලි පෝලා නන් පෝලා කියලා නේද සොල්වන්ට් ඔබන්න ඔයගෙන් දැන් පොතේ ඇත්තටම මේ තියෙනවා ඒ සොල්වන්ට් ගැන විස්තරයක් දාලා එතන දාලා තියෙනවා ඇත්තටම අපි පෝලා ෆෝටික් කියලා කියන්නේ දැන් පෝලා කියලා කියන්නේ මොලිකියුල් එකේ අනිවාර්යෙන් නේද පර්මනන්ට් ඩයිපෝල් මොමන්ට් එකක් එහෙම නැත්නම් නේද ස්ථිර ද්‍රවණයක් තියෙනවා ඒකේ ෆෝටික් කියන්නේ මොකද? එයාට හයිඩ්‍රජන් බොන්ඩ්ස් හදා ගන්න පුළුවන්. එයා ද්‍රවීයයි ඒ වගේම හයිඩ්‍රජන් බොන්ඩ් හදා ගන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා හයිඩ්‍රජන් බොන්ඩ්ස් හැදෙන්නේ නේද? අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕනේ හයිඩ්‍රජන් බොන්ඩ්ස් කියන්නේ නේද? මේ නයිට්‍රජන් H එක නයිට්‍රජන් ගෙන් හරි එහෙම නැත්නම් H එක ඔක්සිජන් ගෙන් හරි එහෙම නැත්නම් F ගෙන් හරි නේද? ඩෙල්ටා ප්ලස් එක අවිලා තියෙන්න ඕනේ. नाइट्रोजन ऑक्सीजन हो फ्लोरीन आइडिया हर इतकोट
පෝලා පොඩික් කියලා කියන්නේ ඔයගොල්ලෝ නම් ලියා ගන්න පෝලා පොඩික් කියන්නේ ද්‍රවීය හැබැයි ඒකම හයිඩ්‍රජන් බොන්ඩ්ස් හදන්නත් පුළුවන්. ඉතින් හයිඩ්‍රජන් බොන්ඩ්ස් හදන්න පුළුවන් කියලා කියන්නේ ගොඩක් ස්ටේබල් කරනවා රියැක්ටන්ස්. එහෙමනම් ඉතින් මේ තමයි මේ සෙට් එක. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ ඩයිඩෙක්ට්‍රික් කොන්ස්ටන්ට් කියන වැලියු එකත් එක්ක තමයි පොතේත් එක දීලා තිබ්බ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් වැලියු එක H2O වල තමයි 80 වැඩි මේ H2O ඒ වැලියුස් තමයි මතක තියාගන්න ඕනේ. ඒනට ඔයගොල්ලෝ කම්පයා කරලා දැනගන්න ඕනේ. රිසර්ච් එකේ මම සමාඩ කරොත් ඔයගොල්ලෝ DMS සොල්වන්ට් එක ගැන හැම ගොඩක් දේවල් දැනගනි. ඒක පාවිච්චි කරන්නත් හම්බේ. මටත් එහෙම තමයි වුනේ. මේ ඉතින් එතකොට තමයි ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ මේ සොල්වන්ට් ගැන කොහොමද ඒවා දීවෙන්නේ ඔයගොල්ලන්ට මේ සමහර දේවල් අපි ඩිසෝල් කරගන්න නේද? විශේෂ සොල්වන්ට් අපිට පාවිච්චි කරන්න සමහර වතුරේ දීවෙන්නේ නැහැ, මෙතන වල දීවෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ සේරම අර තියරි නොලෙජ් එක මෙහෙම පොත් වලින් ඔයගොල්ලෝ ඉගෙන ගත්තට ඉතින් ඔයගොල්ලෝ රිසර්ච් එක කරද්දී තමයි ඒවා ඇප්ලයි වෙන්නේ. ඉතින් එන්න මෙතන වැටික් කරගත්තොත් කරගෙන නේද කරගන්න පුළුවන්. මනගෙන කොහමද ඔයගොල්ලෝ ඒවත් එක ස්පෙෂල් එකට අනිවාර්යෙන් try කරන්න පුළුවන් හැමෝම. හරි එහෙනම් මම හිතනවා ඒ ගැන විස්තර ඇති ඒගොල්ලන්ට සරල වශයෙන් තේරෙනවා ඇති. SN2 reactions. එහෙනම් මට කියන්නේ SN2 reactions වඩා හොඳටම ස්පීඩ් වෙන්නේ හරිද polar photic solvents වලද polar aphotic solvents වලද? SN2 reactions. හරි SN2 reactions ඒ කිව්වේ. හරි SN2 reactions SN2 reactions ගොඩක් හොඳින් සිද්ධ වෙන්නේ මොකේද? polar aphotic. polar protic නෙමෙයි. polar protic ද polar protic කියලා කියන්නේ එයා කොහමද ද්‍රවියයි හයිඩ්‍රජන් බොන්ඩ්ස් හදනවනේ. ඒ කියන්නේ මොකද? එයා මේ OH එක ගොඩක් හොඳට ස්ටේබලයිස් කරනවා. polar aphotic කියන්නේ එයා පොලරිට එක තියෙනවා හැබැයි හයිඩ්‍රජන් බොන්ඩ්ස් හදන්නේ නැහැ. ඒක නේද? බොන්ඩ්ස් ක්ලියර්ද? අතිරණ මලි මලි තමයි මේ පොලා පොටික් තමයි ස්පීඩ් එක කියලා. ඒක පැහැදිලිද යාට? පොලා පොටික් නෙමෙයි පොලා ඒපොටික් වල තමයි රියැක්ෂන් එක ඉන්ක්‍රීස් වෙන්නේ. මොකද එයා ස්ටෙබලයිස් කරනවා අඩුයි OH මයිනස්. ඉතින් ඕවා ඉතින් ඇත්තටම පොඩි පොඩි ට්‍රිකී පොයින්ට් ඕවා අනිවාර්යෙන් ඉතින් දැනගන්න ඕනේ. හරි මම හිතනවා ඒක ක්ලියරටි කියලා. ඉතින් මේක අපි ගත්තාම එනර්ජි ඩයග්‍රෑම් එකෙන් ලස්සනට මොකලන්ට පේයි. මේක එනර්ජි ඩයග්‍රෑම් එකෙන් පැහැදිලිවම පෙන්නනවා. මේ තියෙන්නේ මම හිතනවා ක්ලියර් ඇති කියලා ඔයගලන්ට. පොතේම මම මේ ගත්තේ බලන්න මේක ඔයගලන්ට පේනවා ඇති. ඉන් පොලා ඒපොටික් සොල්වන්ට්ස්. පොලා ඒපොටික් සොල්වන්ට්ස් කියන්නේ මොකද්ද? ස්ටේබලයිස් අඩුයි කියන්නේ මොකද? මේ OH මේ NU නේද? NU කියන්නේ NU- කියන්නේ න්‍යූක්ලියෝෆිල් එක. එයාව ස්ටේබලයිස් කරනවා අඩුයි කියන්නේ එයාගේ එනර්ජි එක compared to high නේ. දැන් මෙයා ඉන් පොලා පොටික් සොල්වන්ට්ස් කියන්නේ මෙයාට සාපේක්ෂව වලට පේනවා ඉතින් මෙයාගේ මෙයා පල්ලෙහැන් පටන් ගන්න නේ. පල්ලෙහැන් පටන් ගන්නවා කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන් මෙයාගේ එනර්ජි එක අඩුයි. less energy. less energy නේ ඇයි most stable හින්දා නේ. less energy most stable. stable ඒ මං හිතනවා ඒ පොටස පැහැදිලි ඇති කියලා. පැහැදිලිද? ඉතින් ඔයාලට පේන ඇති පැහැදිලිව මේකේ මෙතනින් පටන් ගන්න ඒ පාත් එකෙම ගියා. ඉතින් මේ මොකේද? මේ තමයි පොලා පොටික් වලදී. මේ තමයි පොලා ඒ පොටික්. මොකද පොලා පොටික් වල SN2 reactions polar aphotic වල හොඳට react වෙන්නේ. ඔව්.
පොලා ඒපොටික් ඉතින් ඒ පොලා ඒපොටික් වල රියැක්ෂන් එක වෙන්නේ ඇයි කියන එක මේ පැහැදිලි කරන්න. මොනවානේ පොලා පොටික් වලද මේ SN2 again single step reactions yana da me discuss karagena yanne edulanna pahaduluwen peena methi polar protic wala thi hari polar protic wala di ara OH minus ema naththan nucleophile ekak godak stable karanawa godak bonds hada gena eka riyage energy ekak adu wenawa ithin energy ekak adu wenawa kiyanne ogalanna peena methi pahaduluwama eya me mokadda me menne me ethalen penanne mokadda පෝලා පෝටික් අවස්ථාවේ ඇක්ටිවේෂන් එනර්ජි එක ඔයාලට පේනවා ඇති පෝලා පෝටික් වලදී න්‍යූක්ලියෝෆයිල් එක ගොඩක් ස්ටේබල් වෙන හින්දා එයාගේ එනර්ජි එක අඩුයි. ඒතකොට මොකද වෙන්නේ? එයා ට්‍රාන්සිෂන් ස්ටේට් එක මේක ට්‍රාන්සිෂන් ස්ටේට් එක. ට්‍රාන්සිෂන් ස්ටේට් එකට දුර වැඩි. හැබැයි පෝලා ඒපෝටික් වල ඔයාලට පේනවා ඇති ලස්සනටම එයාගේ එනර්ජි ගැප් එක අඩුයි නේ. පෝලා ඒපෝටික් වල පෝලා ස්ටේබල් මේතරම් පෝලා ඒපෝටික් සොල්වන්ට්ස් න්‍යූක්ලියෝෆයිල් එක මේ තරම් ස්ටේබල් කරන්නේ නැති හින්දා එයා ඉන්නේ උඩ ඉගෙන යගේ එනර්ජි කඩු වෙන එනර්ජි කඩු ගන්න ඇක්ටිවේෂන් එක වැඩි. හැබැයි දෙන්න අනිවාර්යෙන් පොලා ඒපොටික් තමයි SN2 වලට ෆේවර් වෙන්නේ. හැබැයි දෙයක කියලාද? බන්න ක්ලියර් නැත්නම් ඒක අනිවාර්යෙන් කියන්න. මොකද ඕක තමයි පොයින්ට් ඕක ඇත්තටම අමාරු පොයින්ට් එන්නේ ඔයාලා හරි අවධානයෙන් හිටියනම් කොට එන්න බලන්න ක්ලියර් නැත්නම් අනිවාර්යෙන් කියන්න. හරි මම ආය කියන්නේ කියලා කියනවා පොඩ්ඩක් මම පැහැදිලිවම ආය කියන්නම් ඒ කොටස. ඒ කියන්නේ මේකයි. දැන් එතකොට හරි එතකොට අපි එනර්ජි ඩයග්‍රෑම් එක ඇඳුත් එහෙම හරි පෝලා දැන් මම කල්ස් එක ගන්නවා පේනවා ඇති පෝලා ඒපෝටික් සොල්වන්ට්ස් හරි පෝලා ඒපෝටික් සොල්වන්ට්ස් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා එයාගේ ඉන්ටරැක්ෂන්ස් න්‍යූක්ලියෝෆයිල් එකත් එක්ක නැත්නම් නෙගටිව් චාර්ජ් එකත් එක්ක එයාගේ ඉන්ටරැක්ෂන්ස් හරි නේද න්‍යූක්ලියෝෆයිල් එක කියලා මෙතන නැත්නම් මම දාලා දෙන්න OH minus එක අපි කලින් ගන්න පුළුවන් මෙයා මට කියන්නේ න්‍යූක්ලියෝෆයිල් එක ගොඩක් ස්ටේබල් කරන්නේ පෝලා ඒපෝටික් සොල්වන්ට් පෝලා පෝටික් සොල්වන්ට් එනම් ආයෙ टेल वन प्लीज क्या पुडक न्यूक्लियोफाइल वड़ा स्टेबल करें पोला ए पोटिके वाले पोला पोटिके वाले गुडक स्टेबल करना मैं गुडक मेहत के बॉन्ड मैं नेगेटिव करते टिकट अडू करना पोला ए पोटिके वाले पोला पोटिके वाले करें पोला कोटिक के वजह पोला एक कोटिक के वजह कराने ओ पोला एक कोटिक नहीं पोला एक कोटिक पोला पोला प्रोटिक नहीं पोला प्रोटिक है पोला प्रोटिक तो मैं वो डर किस्टेबल कराने
අපි දන්නවා කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙකේදීම සාමාන්‍යයෙන් ගොඩක් ස්ටේබල් වෙනවා කියන්නේ මොකද එනර්ජි එක ගොඩක් ස්ටේබල් වෙනවා කියන්නේ එනර්ජි එක අඩුයි. එහෙනම් එයාගේ එනර්ජි එක අඩුයිනේ. මේ හරියෙන් තමයි පටන් ගන්නවා. එයාගේ ඔන්න මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් තමයි අපි දැන් ඉන්නේ කියලා. මේ වගේ ප්‍රස්තාරයක් තමයි ඉන්නේ එයාගේ. හරි මේ තමයි පෝලා ප්‍රෝටික් වල. එතකොට මෙතන ඔයගලන්ට පේනවා කි මෙයාගේ මෙහෙම ගත්තාම ඇක්ටිවේෂන් එනර්ජි කියන්නේ නේද? මෙතන ඉඳන් මෙතන තියනගේ මේ තියෙන්නේ මේක. මේක තමයි ඇක්ටිවේෂන් එනර්ජි. හැබැයි පෝලා ඒපෝටික්ස් වල මොකද කරන්නේ? පෝලා ඒපෝටික්ස් වල පෝලා ප්‍රෝටික්ස් වල තරම් මෙයා ස්ටේබලයිස් කරන්නේ නැහැ. මොකද හයිඩ්‍රජන් බඳ හදාගන්න බෑනේ. සාමාන්‍ය පෝලා බොන්ඩ්ස් විතරයි හැදෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? මෙයාට වඩා එනර්ජි එක අනිවාර්යෙන් මෙයාට වඩා එනර්ජි එක අනිවාර්යෙන් වැඩි තැනකින් තමයි අරයා පටන් ගන්නේ. පෝලා ප්‍රෝටික්ස් වල पटांग රියැක්ටන්ස් වල ස්ටේබිලිටි එක අඩු වෙනින්දා එනර්ජි එක වැඩි. ඒ කියන්නේ ට්‍රාන්සිෂන් ස්ටේට් එකට තියෙන දුර අඩුයි. මේ ට්‍රාන්සිෂන් ස්ටේට් එකට තියෙන දුර අඩුයි. එහෙනම් පැහැදිලිවම ඉතින් ඇක්ටිවේෂන් එනර්ජි එක අඩුයි කියන්නේ මේ රියැක්ෂන් එක හොඳට වේගෙන් සිද්ධ වෙනවා. එහෙනම් වල හොඳට පැහැදිලි පොලා ඒපෝටික් වල තමයි රියැක්ෂන් ස්පීඩ් එක වැඩි. මම අන්න ඒක තමයි කියුවේ පැහැදිලි දෙයක. බලන්න ක්ලියර් එක අපට කියන්න. මොකද මේක අතන මේ කොටස ක්ලියර් කරගන්න නැතුව ඔයගලන්ට අත SN SN2 රියැක්ෂන් වලට වඩා SN1 රියැක්ෂන් වල මෙකනිසම් එක ඇත්තටම ටිකක් අමාරුයි. මේකට කම්පයර් කරලා ඒක ඇත්තටම මේක නම් තනි ස්ටෙප් එකකදී ස්ටෙප් දෙකකටත් යනවා. ඉතින් ඒ හින්දා මේකට වඩා ඒක ඇත්තටම අමාරුයි. ඒකයි මේකෙන් පටන් ගන්නේ කොහොමත් මේ පොතේ උනත් ඇත්තටම මේකෙන් පටන් ගන්න තියෙන ඉතින් මේ ප්‍රධාන හේතුවක් එකක් ඒක. ඉතින් බලන්න ඒක තේරුම් නැත්නම් ඒ කොටස ඩක් කියන්න පැහැදිලිවම प्रश्न चट ක්ලියර්නේ හරි ක්ලියර් කියලා දාලා තියෙනවා
ඒක මොන්න මෙතන දාලා තියෙනවා. දැන් ඇත්තම අපි කතා මෙන්න මේක ඊළඟ පොයින්ට් එකක්. දැන් මේක තමයි අපි ඇත්තම මොන දැන් මේකේ කතා කරපු විස්තරේ. හරි කතා කරපු එක තමයි මේ. මම හිතනවා ඔයගලන්ට පැහැදිලිවම ක්ලියර් ඇති. මේ තමයි අපි කතා කරපු නේද? මිතිල් බ්‍රොමයිඩ් නේ. මිතිල් බ්‍රොමයිඩ් එක. මිතිල් බ්‍රොමයිඩ් එක වලන්න පේනවා ඇති. මෙන්න දාලා තිනවා SN2 reaction rate එක. හරි rate එක. relative rate එකනේ 153 කියන්නේ 150 times හැබැයි එක group එකක් methyl වලට ආවෝ එක group එකක catch එකක් methyl වලින් substitute වෙලා තිබ්බොත් ආදේශ වෙලා තිබ්බොත් නේද relative rate එක එකයි methyl දෙකක් આવොත් 0.01 ලු තුන් දෙනෙක් આવොත් 0.001 ලු ඉතින් ඒ මොකද ඒ දැන් මෙහෙම වුණාම හරිද දැන් අතන nucleophile එක නේද nucleophile එක මෙහෙම ඇවිල්ලා පහර දෙන්න එක දැන් මෙතන ඇතුළෙන් පහර දෙන්න ලේසි මොකද මේගොල්ලන්ගේ මේ කාණ්ඩ විශාලත්වය අඩු වෙනින්දා යන ලේසියෙන්ම කනෙක්ට් වෙන්න පුළුවන් පැතෙන්. හැබැයි මෙතන ටික ටික මොකද වෙන්නේ මෙතිල් ගෲප් ලොකු වෙද්දී අර පහර දෙන්න දෙදී එන ඇතුළෙන් අපි කියන්නේ ස්ටීරික් හෙන්ඩරන්ස් එක. ඒක කියන්නේ ත්‍රිමාණ අවිරතාවයේ වැඩි ගෲප්ස් ඇටච් වෙන්න මම දෙන එක ක්ලියර් කියලා. ක්ලියර් දෙක කිව්ව කොටස. ආදේශ ගන්න වැඩි වෙන්න අරයට ඇත්තටම සම්බන්ධ වෙන්න අමාරුයි. එහෙනම් පැහැදිලිව මම ඔයගොල්ලෝ මතක තියාගන්න. එහෙනම් තමයි අපි ඇත්තටම ආරම්භක හොඳම රියැක්ෂන් එක විදිහට හොඳම SN2 වල ඔරිජිනල් SN2 වගේ මෙන්න මේක ඇන්නේ. මේ වඳින් නැතුව. මොකද මේක තමයි හොඳටම ක්ලියර් වුනේ මේ මොකද මේ ස්ටෙරික් හෙන්ඩරන්ස් එක අඩුයි. ඉතින් එහෙනම් පල්ලෙහා ඒකත් දාලා දෙන්න. ඒ කරුණ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. මේ ඒක එහෙම තමයි වෙන්නේ කියන එක. මෙතන තත්ත්ව මේක මෙතන දැන් ඒක මේ පොතේ මේක ඒක මෙතන තවත් එක පැහැදිලි කරලා තිනවා ඊට පස්සේ විදිහට මේ දින ඇතුළේ ට්‍රාන්සියන් ස්ටේට් එක ගත්තාම දැන් ට්‍රාන්සියන් ස්ටේට් එක ගත්තාම මෙයා තමයි ගොඩක්ම ස්ටේබල් මේ කියන්නේ එනර්ජි එක අඩුම මොකද හයිඩ්‍රජන් තුන් දෙනා විතරයි මෙතන ඔන්න මිතිල් එකක් ඇවිල්ලා මිතිල් දෙකක් ඇවිල්ලා මිතිල් තුනක් ඇවිල්ලා ඉතින් මේ පැත්තට වෙනවා ඉතින් එනර්ජි එක ඉන්ක්‍රීස් වෙනවා මේ පැත්තට ස්ටේබිලිටි ඉන්ක්‍රීස් වෙනවා ඉතින් හොඳටම පේනවා ඉතින් ඔයගලන්ට එනර්ජි අඩු වේවා තමයි ස්ටේබිලිටි එක වැඩි වෙනවා මේ අපි ඉස්සෙල්ලා කතා කරපු ට්‍රාන්සියන් ස්ටේට් එක ඒක තමයි අපි කතා කරේ ප්‍රධාන රියැක්ෂන් එක විදිහට මම හිතනවා මේ කොටස පැහැදිලි ඇති කියලා අර කලින් අපි කිව්ව පෙන්නපු එකම තමයි මේ දැන් ට්‍රාන්සියන් ස්ටේට් එකත් එක්ක කම්පයර් කරලා තියෙනවා SN2 රියැක්ෂන්ස් වල කොහොමද වෙන්නේ කියලා ක්ලියර් දෙය ටික මම හිතනවා මේක ක්ලියර් ඇති කියලා. ඇත්තටම දැන් අද ප්‍රධාන වශයෙන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ SN2 reaction වල මේ සම්බන්ධයක විතරයි. මොකද මම හිතනවා ඒක දැන් ටිකක් පොඩ්ඩක් ඉඳ කට්ටියත් පොඩ්ඩක් මේ සමාන ප්‍රශ්න වල පොඩ්ඩක් ඒ පොලාය පොඩි කීප තැන් වල ප්‍රශ්න හිටියා. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් ඉතුරු දවස් ටිකේ දැන් ගොඩක් කරලා ඩයටන් දවස් කීපයක් ගිහිල්ලා දවස් 2-3ක් ගිහිල්ලා තමයි ඊළඟ හතර වෙන කොටස දාන්න හිතාගෙන ඉන්නේ. මොකද මේ ටික දැන් මම දන්නවා මේ ටික එක්සෑම් කටියට එක්සෑම් ළඟ ළඟම පටන් ගන්නවා. ඉතින් මම හිතන්නේ හොඳ ආරම්භයක් අරන් දුන්නා කියලා මම හිතනවා ඔයගලන්ට SN2 reaction වල reaction නේද energy diagram එක ගැන දෙන හැටි. එතනින් පටන් ගත්ත තැන ඉඳන් හොඳ ආරම්භයක් ලබා දෙනවා කියලා හිතනවා. ඉතින් පොත අනිවාර්යෙන් බලන්න SN1 reaction තනියම ඔයගොල්ලෝ ඊළඟ දවසේ මේකට එන්න කලින් බලන් එන්න. තනියෙන් කියවගන්න. ඒතකොට ඔයගොල්ලන්ට ඒක solvolysis reactions කියලා තියෙනවා. සමහර වෙලාවට solvent එකම reaction එක කරනවා. ඒතකොට ඒකම කොහොමද ඒක reactants stabilize කරන්නේ මෙයාගේ charge එකෙන් මේ solvent එකෙන් කියලාත් බලන්න ඒකත් එක්ක ඒකේ නිසි diagram එකේ එන්නේ කොහොමද කියලාත් බලන්න දැන් මම මේකටත් එක කොටස් දාලා තිබෙද මම දැන් හිතනවා මේ කොටසත් එක්ක නවත්තන එක හොඳයි කියලා අනිවාර්යයෙන්ම දැන් YouTube එකේ වීඩියෝ එකක් හිට දාන්න චින්තක එක්ස්පීරියන්ස් YouTube channel එකට ඒතර ඔයගොල්ලන්ට ඒකෙන් බලන්නත් පුළුවන් මම හිතනවා එහෙනම් ඒ ටික කරගෙන ඔයගොල්ලෝ ඊළඟ දවසේ හම්බෙමු කියලා එහෙනම් වැඩ ටික කරගන්න